අද ජනාධිපති තුමා ඔහුගේ අවසාන අයවැය කතාව ඉදිරිපත් කරා. එහිදී මගේ අදහස් උපුටා දැක්වීම පිළිබඳව මම සතුටු වෙනවා. එතුමා කිව්වා මං කිව්වා කියලා යම් ස්ථාවර තත්වයකට රට ඇවිල්ලා තියෙනවා කියලා. ඒක හරි. අපිට බොරු කියන්න ඕනේ නැහනේ. පෝලිං නැහැ කියන කතාව හරි. දැන් මං එනකොට පෝලිං තිබුණ නැහැ. හැබැයි ඒ ස්ථාවරත්වය ලැබිලා තියෙන්නේ අලුත් සමතුලිතතාවයක් තුළ. ස්ටැබිලිටි ඉන ඩිෆරන්ට් ඉක්විලිබ්‍රියම්. ඒ සමතුලිතතාවය කියන්නේ අර්බුදයට පෙර සහ අර්බුදයට පසු. අර්බුදයට පෙර පෝලිං තිබුණෙත් නැහනේ. හැබැයි වෙනස මොකද්ද? වෙනස තමයි එදා සාමාන්‍ය හතර දෙනෙක්ගේ පවුලකට රුපියල් 85,000කින් ජීවත් වෙන්න පුළුවන් වුණා නම්, ඒ කියන්නේ ඉහළ ආදායම්, මැද ආදායම්, අඩු ආදායම් ඔක්කොම එකතු කරලා අද ජීවත් වෙන්නේ 175,000ක් යනවා. එතකොට මේ අලුත් සමතුලිතතාවයේ මත ස්ථාවරත්වයේ ගොඩ නැගෙන්නේ ජීවන වියදම 94කින් 95කින් වැඩි වෙච්ච අවස්ථාව. ඒක තමයි ජනාධිපතිතුමා තේරුම් ගත යුත්තේ. IMF එකේ දෙවැනි සංචිතය ලබා ගැනීමට හැකියවීම සම්බන්ධයෙන් අත වශයෙන්ම රටේ ජනතාව වෙනුවෙන් අපි සතුටු වෙනවා. අපි කුහකයෝ නෙමෙයි. මේ රට ගොඩ ගන්න යම්කිසි වැඩපිළිවෙලකට දායක වෙන්න පුළුවන් වීම සම්බන්ධයෙන් මුළු අපේ මුළු පක්ෂයම සතුටු වෙනවා. අපි IMF එකේ කට්ටිය හම්බෙච්ච වෙලාවේ විපක්ෂ නායකතුමා දිගින් දිගටම කිව්වේ මේ අවශ්‍ය වැඩ කටයුතු අපේ ජනතාව වෙනුවෙන් කරන්න අපේ යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්නම් කියලා. අනිත් එක තමයි හැබැයි ජනාධිපතිතුමාට තේරෙන්නේ නැති දේ තමයි මේ ඒ කරගන්න ජනතාව මත පැටවෙන බර. හරි, ඒක උහුලගන්න බෑ. මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මීට කලින් අපි හුත් එකට වැඩ කරලා තියෙනවානේ. එතකොට ඒ සාමාන්‍ය ජනතාවගේ දුක තේරුම් ගැනීමේ ශක්තිය පිළිබඳව අපිට ඒ ප්‍රශ්නය පැනනා ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. අනිත් ඇත්ත තමයි එතුමාගේ කතාවේ රට බංකලොත් කරපු ආර්ථික අපරාධ කරපු ආර්ථික ඝාතකයෝ ගැන එක වචනයක්වත් එතුමා කිව්වේ නැහැනේ. එක වචනයක් කිව්වේ නැහැ. එතුමා කියන්න උත්සාහ කරන එක රට ජනතාව විසින් රට බංකලොත් කරගත්තා වගේ කතාවක් මේ ගරු කතානායකතුමේ. එතුමා කිව්වා දැන් බංකලොත් භාවයෙන් එළියට එන්න යම් වැඩපිළිවෙලක් පටන් අරන් තියෙනවා කියලා. ඒක හරි. හරි, ලෝකය තමයි තීරණය කරන්න අපේ රට බංකොලොත්ද නැද්ද කියන එක. අපිට බෑ ඒක තීරණය කරන්න. හරි, ඒ කියන්නේ අපි බැංකුවකට ගියොත් නෑගන්න බැංකු මැනේජර් තමයි තීරණය කරන්න අපිට ගෙවන්න පුළුවන්ද බැරිද කියන එක. හරි, ඒ නිසා සම්ප්‍රදාය තමයි අපි තාම ඩිෆෝල්ට් රේටිං එකකින් උඩට ඇවිල්ලා රේටිං එක තාම සී ප්ලස් එකටවත් ගෙනල්ලා නෑ. එහෙම ෆිච් එක මූඩි එක S&P එක රේටිං එක ගොඩ ගෙනාවොත් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ රට බංකොලොත්භාවයකින් බංකොලොත්භාවයෙන් ගොඩ ඇවිල්ලා කියලා. මම හිතන්නේ එතුමත් ඒක හොඳට දන්නවා. ඒක තමයි ඍජුවම කිව්වේ නැත්තේ බංකොලොත්භාවයෙන් තාම මිදිලා නැහැ කියලා. මිදිලා කියලා කිව්වේ නැත්තේ ඒක. දැන් එතුමා කිව්වා මේ මග මිස වෙන මගක් නැතේ කියලා. අත වශයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ එතුමා ඒකෙන් අදහස් කරේ මොකද්ද කියලා. දිශානතිය නම් අදහස් කරේ ඔව්, දිශානතිය. හරි, නමුත් එතුමාම කිව්වා මේක කටුකයි වංගු තියනවා, මේකෙන් ගිහිලා අතරමං වෙන්න පුළුවන් කියලා. හරි, අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි, අපි අතරමං වෙයිද? මේ දිශානතියට යන්න පුළුවන් නුවර යන්න මාර්ග කිහිපයක් තියෙනවා. හරි, එතකොට අපි මේ දිශානතිය සහ මාර්ගය පිළිබඳව මෙතන වෙනසක් තියෙනවා කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ ගමනාසයනේ ගමනාන්තයට අපි යනකොට ලංකා මෑණින් අභහප්‍රාප්ත වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙලා වැඩක් නැහැනේ. හරි, කියනවා ඔපරේෂන් සක්සස්ෆුල් patient dead කියලා. එහෙම වැඩක් නැහැ. අපිට ඕනේ අපේ රක්මාතාවගේ ජීවිතය බේරගෙන ඒ අපේ ජනතාවගේ මේ 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 ආර්ථික තත්ත්වය ගොඩ අරගෙන මේ මේ ගමනාන්තය දක්වා යන්නේ. ඒකයි ගරු අගමැතිතුමා අපේ මේ මෙතන කියන්න තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම කලින් අපි මේ ප්‍රධානතම නීතිමය වගකීමකට යටත් වෙලා ඉනවා. පළවෙනි දවසේ අපි කතා කරනකොට කිව්වා රාජමූල්‍ය වගකීම් පනත යටතේ අයවැය පත්‍රයේ 5%ට වඩා ගෙනියන්න බෑ කියලා. දැන් ඔබලා අද අනුමත කරගන්න යන්නේ අයවැය පත්‍රයේ 7.3%කට. ඔබතුමා බාරගත්තා අද ඉවර වෙන්න කලින් මේ අවශ්‍ය සංශෝධනය ගේනවා කියලා. ඉතින් අපි ඔබතුමාගෙන් අහනවා
අපි බලාපොරොත්තු වෙනවා දවස් ඉවර වෙන කලින් මේ සංශෝධනය ගෙනල්ලා දැන දැනම මේ 225 වෙනා මේ රටේ ව්‍යවස්ථාවට අනුව දීත අපි පිළිගත යුතු නීතිය නොකඩවා ඉදී කියලා. ගරු කතානායකතුමා ඔබතුමාට වගකීම පැවරෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාට ඒක පැවරෙනවා. ඔබතුමාට බෑ දැන දැන මේ රටේ නීතිය කඩන්න. ඒ නිසා අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඡන්දෙට කලින්. මුදල් අමාත්‍යාංශය දැන් ජනාධිපති දිගින් දිගටම කිව්වා මේ IMF එකේ කොන්දේසි එකඟතාව ගැන. හරි මූලික වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රාථමික ශේෂය පිළිබඳව ලොකු එකඟතාවයක් තියෙනවා. ඒ තමයි වසරේ ආදායම ණය ගැවීම සහ පොලි හැර වියදම අතර පරතරය. දළ දේශ නිෂ්පාදනයේ 100.37% තමයි මේ මේක තිබුණේ 2022 2024 එන අවුරුද්ද වෙනකොට මේක 100.8% ධන විදියට ගෙනියන්න ඕනේ. අර ඍණ වෙච්ච එක ධන කර ගන්න ඕනේ. මේ 2023 ඍණ 0.7% තමයි මේ 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 ප්‍රයිමරි බැලන්ස් එක එහෙම නැත්නම් ප්‍රාථමික ශේෂය තිබුණේ. ඒ ඒ අතර මේ ණය ගෙවීම තිරසාර කර ගන්න ඕනේ. හරි ඒකනම් ජනාධිපතිතුමා කතා කරා. මේ අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ දේශීය මේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගරු කතානායකතුමා මුළු ණය ගැනීම 2024 තිබ්බ 134 ඒක 2028 වෙනකොට 113කට ගේන්න ඕනේ. ඒ ගේනකොට දේශීයව ණය ගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 108%මාරයි විදේශීය 104%මාරයි. දැන් මේ මූලික කාරණා දෙක ඉෂ්ට කරන්න ඕනේ ජනතාවට වෙන පීඩනය අවම කර ගැනීම. එතන මෙතන තියෙන ගැටලු ඒකයි මෙතන තියෙන ගැටලුව. ඒ සඳහා සමාජ ආරක්ෂණයට වෙන් කරන මුදල කැපී පෙනෙන ලෙස වැඩි කර යුතුව තියෙනවා. කැපී පෙනෙන ලෙස වැඩි කර යුතුව තියෙනවා. එතකොට ජාත්‍යන්තර මූල ආරම්භ මුදලේ එකඟතාවය අනුව මම හිතන්නේ මේ අවුරුද්දේ අවම වශයෙන් රුපියල් බිලියන 200 ගණන් මේ සඳහා වියදම් කරන්න එකඟ වෙලා තියෙනවා. 200 ගණනක් හරි ඊටත් වැඩි ගණනක් වෙන්නේ නැති. ඒකට ඔය අස්වැසුම කියලා වැඩපිළිවෙලක් ඕගොල්ලෝ දැන් ක්‍රියාත්මක කරනවා. නමුත් මේ අතිශයින්ම දුර්වල නිර්මාණයක් සහ ක්‍රියාත්මක වීම. මේ ගැන මම දිගට කතා කරන්නේ නැහැ. මොකද අපි සෑහෙන්න මේක කතා කරලා තියෙනවා. හම් වෙන ඕන කට්ටියට හම් වෙන්නේ නැහැ. හම් වෙන්නේ නැහැ. අවශ්‍ය නැති කට්ටියට හම් වෙන යනාදී වශයෙන්. දිගින් දිගටම මේක මේ අපි කිව්වා මේ ලයිට් බිල වැනි දෙයක් හරහා අපිට තෝරගන්න පුළුවන් මේ කට්ටිය කවුද කියලා. දැන් අපිට ආරංචි වෙනවා 105ක ලයිට් බිල කපලා කියලා. ගරු කතානායකතුමනි අපි අත්ත වශයෙන්ම විශ්ලේෂණයක් කරලා බලන්න ඕනේ මේ අස්වැසුම ලැබෙන කට්ටිය සහ මේ ලයිට් බිල් කපපු කට්ටිය. වෙන් ඩයග්‍රෑම් එකක් ගහලා බලන්න පුළුවන් වෙයි මෙතන තත්ත්වය මොකද්ද කියලා. ඉතින් ඒ නිසා ගරු මේ කතානායකතුමනි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ 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 ගමන යන්න යන ගමන් ජනතාවගේ ජීවිතය නැති නොවන තැනට මේක මේ ඉස්සරහට ගෙනියන්න. දැන් අයවැය පරතරය කිව්වහම දැන් මොකද්ද කරලා තියෙන්නේ? අය ගැන විතරමයි ඔබලාගේ අවධානය යොමු වෙන්නේ. හරි 93%ක් අයෙන් ලැබෙන්නේ මේ බදු වලින්. හරි වැට් යනාදී බදු වලින්. බදු නොවන ලාභාංශ යනාදිය පිළිබඳව ඔබලාගේ අවධානය පිළිබඳව මම පස්සේ කතා කරනවා. දැන් ලාභාංශ ගැන කතා කරනකොට ඒව පල්ලෙහාට ඇවිල්ලා. හරි රාජ ආයතනයේ දිගින් දිගටම පාඩු ලබනවා. එහෙමත් නැත්නම් තනිකර අකාර්යක්ෂ තමයි දූෂණය යවා ගිහිල්ලා හැමදාම මොකක් හරි හොරකමක් මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. ලාභාංශ වෙනුවට දිගින් දිගටම පාඩු ලබන ආයතනවල පාඩු පියවා ගැනීම සඳහා අපි වියදම් කරනවා. හරි ඒකනේ වෙන්නේ. ඒ ඒවා ලාභාංශ ලබන්නේ නැහැ. ඒ වෙනුවට පාඩු ලබනවා. ඒ පාඩු පියවා ගන්න අපි ජනතාවගෙන් මැරෙනකම්ම බදු ගහලා ඒ බදු පාඩු වලට ගෙවනවා. එහෙමත් නැත්නම් දූෂණයට ගෙවනවා. එහෙමත් නැත්නම් වංචාවට ගෙවනවා. ඉතින් ඒ නිසා දැන් පෙරේද ගහපු වැට් එකෙන් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන මං හිතන්නේ මේ 700ක් විතර හොයාගන්න. මහ විශාල ගාණක්. ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ රුපියල් බිලියන මං හිතන්නේ 675ක් වාගේ ප්‍රමාණයක්. ඒක එක ඩබල් වෙනවා එන අවුරුද්දේ. ඒක කරන්නේ මේ වැට් එක ගහලා. හරි මේ වැට් එක ගහලා. ඩබල් කරනවා. එතකොට එතෙන්දී අපි කල්පනා කරන්න ඕන තව දෙයක් තමයි
බදු කොච්චර එකතු කරගන්න තියෙනවද රුපියල් බිලියන 900ක විතර බදු තියෙනවා එකතු කරගන්න. ඒකේ නඩු දාලා තියෙනවා නඩු හබ තියෙනවා ඒ ඔක්කොම අයින් කරොත් මං හිතන්නේ රුපියල් බිලියන 4500ක් හොයාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවද? එක්සයිස් එකේ අරක්කු ටැක්ස් අරක්කු මේ මේ ස්ටිකර් එක සම්බන්ධයෙන් මොකද්ද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? හරි සීනි බදු වංචාව තියෙනවා එක සීනි බදු වංචාව තියෙනවා දෙක නොයෙකුත් බදු වංචා සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා එතනින් එහා යමක් වෙන්නේ නැහැ. ඉතින් ආර්ථික දයවන්ත ආර්බුදයක ඉන්න අපේ රටේ ජනතාවට අතිශයෙන් අපහසු වෙන ආකාරයට දැන් බදු ගහලා තියෙනවා. හරි ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මේ උහුලන්න බදු බැරි බදු නිසා සමාජ පීඩනය එන්න එන වැඩි වෙනවා. හෙටානිද මේ ලිමිට් එක පයින් ඉඩ තියෙනවා. මේ ලිමිට් එක පයින් ඉඩ තියෙනවා. දැන් අපි එක උදාහරණයක් ගමු මේ ගොවි මහත්තයෙක් ගමු කරු කතා නැකද බං ගොවි මහත්තයෙක් ගමු. දැන් ගොවි මහත්තයා අපි හිතමු වී ගොවිතැන් කරනවා කියලා. මේ වී ගොවිතැන් කරන ගොවි මහත්තයාගේ උදැල්ලට පෙරේද ගැහුවා ටැක්ස් එක. අට්‍රැක්ටරේට ගැහුවා ටැක්ස් එක. සහ සියලුම උපකරණ වලට ගැහුවා ටැක්ස් එක. ඊළඟට සියලුම රසායනික පොහොර වලට ගැහුවා ටැක්ස් එක. ඒ මිනිස්සයා ගන්න ඩීසල් ටිකට ගැහුවා ටැක්ස් එක. ඊළඟට වී ටික සහල් කරන සහල් මෝලේ සියලුම උපකරණ වලට ගැහුවා ටැක්ස් එක. ඊළඟට සහල් වලින් හදන සියලුම නිෂ්පාදන ආහාර වලට ගැහුවා ටැක්ස් එක. එතකොට හැම පැත්තෙම මේ ගොවි මහත්තයාට කෘෂිකර්මය ගත්තොත් හැම කාර්යදාමයටම මේ ටැක්ස් එකක් ගහලා තියෙනවා. කිරි වීදුරුවට ටැක්ස් එක ගහලා තියෙනවා. සෞඛ්‍යට ඖෂධ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්තම් බද්ද ගහලා තියෙනවා. මේ ගහලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සියලුම වෛද්‍ය උපකරණ වලට ගහලා. දැන් මම කහන්න කැමති ගරු ඔබතුමාගේ වෙලාවේදී උත්තර දෙන්න පැනඩෝල් පෙත්තට වදිනවද ටැක්ස් එක? මොකද පැනඩෝල් පෙත්තක් ගන්න අපි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරන් යන්නේ නැහැ. ඔබතුමාගේ කාලය අවසන්යි. මට can I have a little bit more time sir? Thank you. හරි එතකොට සියලුම කර්මාන්ත වලට උපකරණ වලට මැෂින් වලට බදු ගහලා දිනවා. මට ඊයේ මේ CEO ලවාගයක් හම්බුණා. ඒගොල්ලෝ කිව්වා ආයතන කිහිපෙම වහන්න වෙයි. රැකියා දහස් ගණන් නැති වෙයි. මොකද මේ කට්ටියට මේ වැඩේ දිගටම කරගෙන යන්න බෑ කියලා. ඉතින් වෙලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා වැයපත්ත ගැන කතා කරන්න වෙලා නැහැ. නමුත් අපි වියදම් කරන ප්‍රමාණය මදි. සෞඛ්‍යයට මදි. ගුරුවරුන්ගේ පඩිය අවම වශයෙන් මේට වඩා දෙගුණයක් විය යුතුයි. හැබැයි මේ සියලු දේ කරන්න අපිට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න වෙනවා. හරි කරන්නෙම නැහැ කරන්නෙම නැහැ කියලා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරා. දැන් ඊයේ IMF එකෙන් කියලා තියෙනවා පැරිස් ක්ලබ් එකයි ඉන්දියාව එකඟ වෙලා තියෙනවා චීන එක්සිම් බැංකුව එකඟ වෙලා තියෙනවා යම් පුළුන් එකතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් ජනාධිපතිතුමා දැන් කිව්වා වගේ චයිනා ඩෙවලොප්මන්ට් බැංක එක සහ සියලු වාණිජ ණයකරුවෝ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් අයිතිකරුවෝ එකතාවම එකඟතාවයකට ඇවිල්ලා නැහැ. මේ සියල්ල රඳාපවතින ගරු කතානායකතුමා IMF එක සමග තියෙන එකඟතාවය ඒ ගිවිසුම අරහා හරි මේ IMF එකේ බිලියන 3 නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. සමහරු ඒක ගැන හිතුවාට ඒක නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ විශ්වාසය. විශ්වාසය මූල්‍ය වෙළඳපොළ වැඩ කරන්නේ විශ්වාසය මත. යම් විදියකට විශ්වාසය පළදුනොත් නැවතත් මේක කඩාගෙන වැටෙනවා. ඉතින් අවදානම් තත්වයක ඉන්නවා කියලා අද මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රෙස් රිලීස් එකේ තියෙනවා. අතිශයින් අවදානම් තත්වයක ලංකාවේ ඉන්නේ. මේක කියවන්න වෙලාවක් නැහැ. නමුත් මම මේක කැමති මේ හැන්සාඩ් එකට එකතු කරන්න අවදානම වැඩි වෙලා තියෙනවා. මීට කලිනුත් එකඟතා බිඳ වැටිලා තියෙනවා. දේශපාලන මතවාදවල වෙනසක් තියෙනවා. නමුත් යම් කිසි විදියකට මේ අවස්ථාවේදී නැවතත් මේ එකඟතාවයන් බිඳ වැතුනොත් මොකද්ද මේ රටට වෙන්නේ කියන එක පිළිබඳව ඕන් අවධානම යොමු කරලා තියෙනවා. අවසානයෙන් සමාජ ආරක්ෂණය පිළිබඳ මේ තියෙන අතිශයින් අමාරු තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා මොකද්ද සමාජ ආරක්ෂණයට තියෙන අවධානම කියලා අපි ජනාධිපතිතුමාගෙන් නැවතත් අහනවා. හැබැයි මේ ඔක්කොම කරන්න හරි ලේසි වැඩක් නෙමෙයි. මේක ලේසි වැඩක් නෙමෙයි. විවේචනය කරන්න පුළුවන්. හැබැයි ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ රට ගොඩ ගන්න 48 එතුමා කියන විදියට ගොඩ ගන්න නම් මේ ඊළඟ අවුරුදු 25 වසරක් පාසා හැම වසරෙම ගරු කතානායකතුමනි රට 107කින් වර්ධනය වෙන්න ඕනේ ආර්ථිකය.
හැබැයි මොකද්ද අපේ බලාපොරොත්තුව 24% 1.8% 25% 2.7% 26% 3% 27% 3.1% 28% 3.1% එහෙමනම් මේ රට ගොඩ ගන්න 2048 බෑ මේක 2070වත් යයි මේ යන විදියට ගියොත් ඉතින් ඒ නිසා මම මේ උත්සාහ කරන්නේ කියන්න මේ මේක ලේසි දෙයක් නෙවෙයි දැවැන්ත අභියෝගයක් තියෙනවා සමහරු මේ ලේන්සුවෙන් පරයිය ගන්න හදනවා අපි රැවටුණා පොඩි කාලේ බර්ත්ඩේ පාටිකට ගියා මැජික් කාර්යයේ ලේන්සුවෙන් පරයිය ගත්තා ඒ ඒ කට්ටිය කියන විදියට මේක ගොඩ දා ගන්න බෑ මාස 3න් 6න් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් අවුරුදු 3න් 4න් කරන්න පුළුවන් කියලා ඒව වෙන්නේ නැහැ හරි ඉතින් ඒ නිසා අපි කවුරුත් හොති හිතේ තියා ගන්න ඕනේ මේ 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 මේවට රැවටෙන්න බෑ කියලා අපිට හරි රැවටෙන්න බෑ සිරිමාව මැතිණිය කිව්වා ඔබතුමාට මතක ඇති හඳෙන් හාල් ගේනවා කියලා මිනිස්සු රැවටුණා හැබැයි මිනිස්සු දැනන් හිටියේ නැත්නම් හඳේ වීවවන්න බෑ කියලා ඊළඟට ගෝඨාභය රාජපක්ෂ කිව්වා රට ස්වාම්පෝෂිත කරනවා සෞභාග්‍ය දකින්නවා ප්‍රොස්පරිටි ඇන් ස්ප්ලෙන්ඩර් කියලා කිව්වා හැබැයි රට විනාශ වුණා බංකොලොත් වුණා ලක්ෂ 25ටම මේ කරුමෙට මූණ දෙන්න සිද්ධ වුණා ඉතින් මම අවසන් කරන්නම් අපි ඉන්නේ අමාරු තැනක අභ්‍යන්තරය ලෙස බලලා රජයේ වැඩි දායකත්වයෙන් මේ සහ ඔවුන්ගේ වැඩපිළිවෙලක් කරහා මේ රට ගොඩ ගන්න බෑ අපිට ගොඩ ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි බාහිරව බලන්න ඕනේ ජාත්‍යන්තර වෙළඳපොළ ලෙස බලන්න ඕනේ විවසායකයට තැන දෙන්න ඕනේ සුළු හා මධ්‍යම පරිමාණ සහ විශාල ආයතන වලට වැඩි දායකත්වයක් ලබා දෙන්න ඕනේ දේශීය විදේශීය ආයෝජන ලබා ගන්න ඕනේ 1977 ජයජාවතන ජනාධිපතිතුමා පටන් ගත්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් තවදුරටත් මේක ශක්තිමත් කරපු වැඩපිළිවෙල හරහා අපි ඉදිරියට යන්න ඕනේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න ඕනේ ඉතින් ඒ නිසා සමස්ත ජනතාවට ඉහළ පඩියක් හෝ ලාභයක් ලැබෙන අවස්ථා අපි බිහි කරන්න ඕනේ එහෙම නැතුව මේක කරන්න බෑ හරි මැජික් කාර්යෝ මේකේ නැහැ හැබැයි අපි යන දිශානතිය කොච්චර හරි වුණත් අපිට වලේ වැටෙන්න බෑ හරි අපි ඒ දිශානතියට යා යුතු මාර්ගය හරියට තෝරගන්න ඕනේ එතනයි මෙතන තියෙන මං හිතන්නේ වැදගත්ම කාරණාව මං අවසන් කරන්න අපේ වැඩපිළිවෙල අපි බ්ලූප්‍රින්ට් 1 සහ 2 හරහා ඉදිරිපත් කරා බ්ලූප්‍රින්ට් 3 අපි ළඟදිම ඉදිරිපත් කරනවා පෙබරවාරි මාර්තු වෙනකොට ඊළඟ අයවැය යෝජනාව අපි ඉදිරිපත් කරනකොට අපේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අයවැයේදී ඒ අතරතුර අපි මේ රටේ ජනතාවට මේ අපහසු නමුත් අතිශයින්ම වැදගත් වන එකම විකල්ප අනුර මන්ත්‍රීතුමා මොකද මම කියනවාද කවුරුද කියනවාද කියන එක අදාළ නැහැ මේ මේ විපක්ෂ නායක නැහැ ඇයි අනුර ප්‍රශ්නයක් නැහනේ හරි 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 අපි වාද විවාද කරමු අපි වාද විවාද කරමු හරි මැජික් කාර්යොත් එක වාද විවාද කරමු ඒක ගැටලුවක් නැහැ හරි දේශපාලන මතවාද වෙනස් හරි දේශපාලන මතවාද දැන් මම අහගෙනයි මං අහගෙනයි ඔබතුමාලා ඒ කට්ටිය කියනවා අපි මේ IMF එකෙන් ඉවත් වෙලා අවත මේ මේ සංශෝධනය කරනවා ඒකට හේතුව ඇහුවා මොකද්ද කියලා ඔවුන් කියන්නේ මේ ණය විශ්ලේෂණය කරන්න ඕනේ මේක ඉන්වෙස්ටිගේට් කරන්න ඕනේ මේකේ ඕඩියස් ණය තියෙනවා ඒ කියන්නේ නීත්‍යානුකූල ණය හැබැයි ගරු මන්ත්‍රීතුමා මම කියන්න කැමති ඔබතුමාට එහෙම ලෝකයක් නැහැ අපි ඔක්කොම ඉන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ ඇතුලේ Tamanට ඕන ඕන විදිහට එහෙම කරන්න බෑ ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ වාගේ කතා කියනකොට ඔබතුමාලගේ කතාවේදී ඔබතුමාලා ඒක පැහැදිලි කරන්න කියන මම ගෞරවයෙන් ඉල්ලන ගරු මන්ත්‍රීතුමා පිට යන කුණාටු වල පැටලෙන්නේ නැතුව ඔබතුමා කතා කරගෙන යන්න නෑ නෑ එතුමා ඇහුවේ ඊළඟ ඇවේ කතාව කරන්නේ කවුද කියලානේ විපක්ෂ නායකතුමා කිව්වා හර්ෂ ද සිල්වා කරනවා කියලා එහෙම පිටයන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ අපි ඒක කරමු හරි ඕගොල්ලොත් අපිත් එක්ක එකතු වෙන්න සූදානම් නම් එන්න අපි ගමනක් යන් ඒ නිසා ඒකට බහුතර ජනමතයක් ඕනේ එහෙම නැතුව මේවා කාටවත් ඉදිරිපත් කරන්න බෑ බහුතර ජනමතයක් ලබා ගන්න අපි අදත් ඊළඟ ඡන්දයත් අතර කාලෙදී කැප වෙනවා අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට අපි සමග සතිපතා මේ අමාරු කාලය තුර ආර්ථික විද්‍යාත්මක සහ මූල්‍ය කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරපු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු